විමයන්ස මාලිගේ වීඩියෝ එකක් ලීක් වෙනවා. ලීක් වුණා නේද මොකක් හරි එකක්. ආ පොඩ්ඩක් ගිහිල්ලා විමයන්ස මාලිගට කෝල් කරන්න. ගෑ බබ ආ දෙල්ලකට කර ආයි බියුමිද? හේෂිත හේෂිත. ආ ඒ තමයි මම කියවද මම බලන්න ඉන්නේ. ආ මේ මූමේ මේ ප්‍රෝග්‍රෑම් එක මැද්දේ මේ රෙකෝඩ් යන්න රෙකෝඩ් ඇයි කට් කරේ පවුනේ මේක බිහයින්ඩ් ද සීන් මේකේ රසවත්ම කෑල්ල තමයි දැන් මේ කතා කරන්නේ ඉකින්කෝ කියන්නකෝ කියන්නකෝ මම ඒ වගේ කියනවා මෙයාගේ ලොකු ප්‍රශ්න ටික නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම MD computers අපිට කතා කරන්න. MD computers Sri Lanka's number one computer solutions. Talk with Heshitha subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න. එතනින් යාවැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. කාලෙකින් කතා කරන්න හිතුණා අපේ තරිදුත් එක කාලෙකින් interview එකක් කරෙත් නැහැ. ඉතින් කට්ටිය ඉල්ලලා තිබ්බ ගොඩක් කවුරු හරි artist කෙනෙක්ව ගෙන්නන්න කියලා, musician කෙනෙක්ව ගෙන්නන්න කියලා කට්ටිය මට fan page එකට කතා කරලා තිබ්බ. ඉතින් මේ අම හේතුවා මේක කරන්නේ මේ අපේ මේ පියුමි හංසමාලි call කරා. මාලික වීඩියෝ එකක් ලීක් වෙනවා. මොකක් හරි එකක් පොඩ්ඩක් ගිහිල්ලා තිබ්බා. ඒක අස්සේ මේ මෙයක් ඉන්නවා. මෙයක් ඉන්නවා එක තැනකින්. දැන් මේ මොකද්ද මේ ඩබල් මීනින් ගන්න එපා මේවා. අපි සුද්ධ වශයෙන් ඩබල් මීනින් අරන් කැත විදියට හිතන්න එපා. ෆීඩ් එකක් ගියා, කපල් එකක් ඉන්නවා. පිවිහංස මාලි තමයි කාන්තාව විදියට ඉන්නේ, කෙල්ල විදියට ඉන්නේ. ඒ අස්සේ මෙන්න මෙයක් ඉන්නවා. මොකද්ද මේ කරපු විනාශේ? මේ වෙනකොට මං ඉතින් සමහරු නම් මේ වෙනකොට මේ කතන්දරේ දන්නවා කට්ටිය බලලා මේ වෙනකොට අපි මේ මොකද්ද කියලා කියන්න කලින් අපි මෙයාගෙන් මම මොකද්ද ඒ උනේ මොකද්ද උනේ එතන සම්මානේ තමයි. ඇයි ඇයි ඒගොල්ලස් යන්නේ ඒවා? ඒගොල්ලස් පොඩ්ඩක් යන්නේ බලන්න එපේ. මොකද්ද වෙන්නේ අම්මලා? මේ ඇත්තට මොකද්ද උනේ දැන් කියන්න ඕන කතාව දැන් ඔක්කොම දන්නවා. සම්මාන මියුසික් වීඩියෝ එකේ කෑල්ලක් තමයි ඒක පටිගත කිරීමේ අවස්ථාවේදී ගත්ත කෑල්ලක් තමයි ගෞරව හරි කෙනෙක් මේ එළියට දාලා තියෙන්නේ. අපි දන්නේ නැහැ කවුද කියලා. ඉතින් මේ ඒ අවස්ථාවේදී කතා වුණා කට්ටිය මේ මොකද්ද මේ විනාශේ, මොකද්ද මේ පාර වෙන්න හදන්නේ. ඉතින් කට්ටිය කතන්දරේ කතා වුණා මේක. ඉතින් මොකද්ද මේ මියුසික් වීඩියෝ එක? ඔයාගේ මේ තුන්වෙනි මියුසික් වීඩියෝ එක, ඔයාගේ කලින් මියුසික් වීඩියෝ එකේ මම හිටියා, මමයි සපුලි. එතකොට දැන් මේකේ පියුමිත් එක්ක ඉන්නවා නාලක. ඉතින් මේ මියුසික් වීඩියෝ එක ඇතුලේ ලොකු කතන්දරයක් තියෙනවා. මේක ඇතුලේ මේක කතා කරන්න හේතුව මේ පියුමි හංසමාලේ ඉන්නේ. ඒකට පියුමි හංසමාලේ ඉන්න දැනග අර රස කතන්දර ගොඩක් තියෙනවා. ඒ බිහයින්ඩ් ද සීන් එක මේ කතා කරන්නේ. සින්දු ඔක්කොම සම්මානේ මේ වෙනකොට සම්මානේ සින්දු YouTube එකේ බලලා ඉවරයි. මේක බිහයින්ඩ් ද සීන්. මේකේ රසවත්ම කෑල්ල තමයි දැන් මේ කතා කරන්නේ. ඉතින් අතරේදු මියුසික් වීඩියෝ එක අපි ඉස්සල්ලාම කතා කරමු, සින්දුවෙන්ම කතා කරමු. සම්මානය ලියන්නේ කවුද? එතකොට මේක හැදෙන්නේ කොහොමද? ඇවිල්ලා මේ හර්ෂණ කේ පෙරේර තමයි ලියන්නේ. යා ඒ කියන්නේ මේ ලෝකයෙන් යමු මතක මතකයිලු. එතකොට තව වගේ ගොඩක් ඉතිංකෝ කියන්නකෝ ඒ වගේ කියනවා. මෙයාගේ ලොකු ප්‍රශ්න සින්දු ටිකක් ලියපු එක්කෙනෙක් තමයි හර්ෂණ. එයි ප්‍රගීත් තුයි තමයි ප්‍රගීත් දන්නවද? ප්‍රගීත් තුයි තමයි මියුසික් කරන්නේ. ඉතින් හොඳ කසුන් දෙසවන මියුසික්, කසුන්ගේ දෙසවන මියුසික් ප්‍රොඩක්ෂන් එකක්. ඉතින් ස්ක්‍රිප්ට් එකත් හොඳයි. ඉතින් හොඳ කතාවක් තියෙනවා. ඉතින් හැමෝටම බලන්න කියලා තමයි කියන්නේ. ඔව්, දැන් හැමෝම දැන් බැලුව සම්මාන. දැන් ඇත්තටම දැන් සමහරුන්ට දැන් සම්මානේ මොකද්ද? මොකද්ද මේ කියලා පාදක වෙන කතාව මොකද්ද? මේ ඇත්ත කතන්දරයක්ද? ඔයාගේ ජීවිතේ මට නම් ආරංචි එකම ඔයාගේ ජීවිතේ ඇත්තටම වෙච්ච සිද්ධි මම මේකට මේ නැගුවේ කියලා. එහෙම එකක් පොඩි ආරංචියක් ආවා. ඇත්තද ඒක? කොහොමද? නෑ ඒක මේ ඇත්තටම හොඳ මේ
ඒ ඇත්ත අත්දැකීම තමයි මට වෙච්ච අත්දැකීමක් නෙමෙයි. ඔව් ඇත්ත දෙයක් තමයි. ඒක බලාගන්න يعني ඔව් නෑ මේක බලන වීඩියෝ එක දැන් බලනවනේ දැන් කට්ටිය අනිවාර්යෙන් බලලා දැන් බලලා තියෙන්නේ මෙතෙන් දෙනයි. සමහරුන්ට ක්ලිය නැති වෙන්නේ නැති සමහරු වෙයි නිකන් සින්දුව රස වැටලා සින්දුවහන් ඉන්න සෙට් එකක් ඉන්නවනේ. වීඩියෝ එකේ ඇත්තට ඒ පොඩ්ඩක් කිව්වනම් මං හිතන්නේ කට්ටියට ස්ක්‍රිප්ට් එකේ මොනවද මොකක්ද ඒකේ වෙන්නේ කතන්දරේ. ඒකේ ඇත්තටම බලන්න එන්නක තමයි හොඳනේ. ඈ මේක බලන්නම කියලා තමයි කියන්නේ. බලලම තේරුම් ගන්න. බලලම තේරුම් ගන්න. සියවරක් කර බලලම තේරුම් ගන්න. තේරුම් ගන්න. මොකද මේක එක්කෙනෙක් බලනකොට එකක් එක විදියකට තේරෙන්න පුළුවන්. තව එකෙක් බලුවාම මේක තව එක්කෙනෙක්ට තව විදියකට තේරෙන්න පුළුවන්. අපි මේ තේරිච්ච විදිය අරගෙන අපි තව වීඩියෝ එකක් දෙන්නම් හරියටම හරියම වුණේ කියලා. එහෙනම් ඕගොල්ලෝ බලලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ මොකක්ද උනේ කියලා. ඕගොල්ලන්ට තේරිච්ච විදිය තරිදු රාමනායක Facebook ඉන්නවා. තරිදු රාමනායකට කියන්න. එතකොට අපි ඔයාලගේ කමෙන්ට් එකයි මේ මැසේජ් එකයි අරගෙන අපි අර review වීඩියෝ එකක් කරලා අපි ටෝක් එකේ තේසිතකේ දානවා. හරි එදට එදාට අපි කියන්න ඇත්තටම ඔයාලා හිතපු දේ දුනේ වෙනස් දෙයක් දුනේ කියලා. හරි නේද? හරි ඩීල් 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 ඩීල්. දැන් කොහොමද පියුමිත් එක්ක ඒ කරපු වෙලේ ඇත්තටම කොහොමද පියුමි කොහොමද මේකට දායකත්වය දැක්ුවේ? එතකොට අනිත් පැත්තෙන් ඉන්න ඒ රංගන ශිල්පියා කොහොමද මේකට දායකත්වය දැක්ුවේ? ඇත්තටම ගොඩක් ඒගොල්ලෝ ඇවිල්ලා හොඳට කියන්නේ ඒ වැඩේ ඒගොල්ලන් වැඩක් වගේම කරා ඉතින්. කියන්නේ ඒතර අනිත් එක තමයි මේ අපිට ලොකේෂන් එක දුන්න එක්කෙනාවත් මතක් කරන්න ඕනේ. ලොකේෂන් එක දුන්නේ සිනීර පෙරේරා කියලා. ඔව් මේ යාගි සින්දුවකුත් එනවා දසවන මියුසික් එකෙන්ම. මහා ඇත්තටම ඉතින් ඒගොල්ලන්ටත් ඒ අංකල ගොඩක් හරි හොඳයි. ඉතින් ඒගොල්ලෝ ලොකේෂන් එකක් දුන්නා. ඇත්තටම ඒගොල්ලන්ගම මේ වාගේ වාගේ මේ තුන්වෙනි සින්දුව. එතකොට මචන් දැන් සාමාන්‍යයෙන් සින්දුවක් අද හදනවා කියන එක ගොඩක් කොස්ට් එකක් යනවා, ලොකු කොස්ට් එකක් යනවා වැඩක් සින්දුවක් හදන එක. එතකොට මචන් ඔයා හදපු සින්දුත් එක්ක ඔයා සෑහීමකට පත් වෙනවද අද සංගීත ශාස්ත්‍රයේ තියෙන තැන ගැන ඔයාට ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක? එහෙමත් නැත්නම් ඔයා සංගීත ශාස්ත්‍රය ගැන තෘප්තිමත් නැද්ද? එච්චර ගොඩක් කියන්නේ මට හැබැයි කියන්නේ අහුවක් නැහැ. කියන්නේ හොඳයි. එතකොට මචං ප්‍රේක්ෂකයා, එතකොට ප්‍රේක්ෂකයා මේකට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ඔයා තෘප්තිමත්ද? ඔව් ඇත්තටම හොඳයි. දැන් කොහොමද දැන් අපි මම දැක්ක ට්‍රේලර් එක රිලීස් කරා, සිත බැඳුනා මාගේ එක අපි ඉස්සර කරා, ඒකට කොහොමද ප්‍රතිචාර? ඔව් ඒකට හොඳයි ගොඩක්. ඉහළ ප්‍රතිචාර ආවා, ට්‍රෙන්ඩින් ආවා, ට්‍රෙන්ඩින් ආවා. ඔව් ඊට කලින් උත් සින්දුවක් කරා, ඒකටත් හොඳ ප්‍රතිචාර ආවා. මේ තුන්වෙනි එක මේක බ්ලාස්ට් එකක්. ඉතින් කොහොමද දැන් මේකට දැන් දාපු ප්‍රතිචාර කොහොමද? දැන්ට ඇත්තටම හොඳයි. ට්‍රේලර් එක දාද්දිම ඉතින් ගොඩක් කට්ටිය දාලා තිබ්බ සමහරක සින්දු දාන කලින් ඉඳන්ම සින්දුවද අප්ලෝඩ් වෙලා يعني රිලීස් වෙන්න කලින් ඉඳන්ම මේ තිබ්බක කමෙන්ට්ස් එහෙම ට්‍රෙන්ඩින් වන් එන්නේ ලැබේවා නම් අයයි සින්නගේ තිබ්බයි හොඳම ඔඩියන්ස් රිසවන එක ඇවිල්ලා තියෙනවා මෙයාට දසවන එකේ පට වැඩක් එහෙම කියලා ඉතින් තිබ්බයි තින් පොඩක් ඔව් දැන් තිබ්බයි තින් ඒත් එක මහන්න ඕනවා. දැන් සංගීත ශාස්ත්‍රය තුළ යම් කිසි ගමනක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයා මේ ගමන එනකොට ඔයාට සහයෝගය දැක්වේ කවුද? කොහොමද මේක පටන් ගත්තේ? කොහොමද ඔයා මියුසික් ජීවිතයට එන්ට වෙන්නේ? මොකද මම මේ ඉන්ටර්වියු එක අහන්න ඕන කාරණයක් අපි ආතල් එකට ආයි පියුමිද? නෑ නේද? හරි හරි නෑ නෑ පියුමිනේ පියුමිනේ. අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා. මෙයයි හේෂිත හේෂිත සංගීත ජීවිතේට මචං එන්ටර් වෙන්නේ කොහමද? ඒක ගැන පොඩි හැඳින්වීමක් කරන්න. එන්ටර් වෙන්නේ මචං මේ පොඩි කාලේ ඉඳන් ස්කෝලේ සංගීත කරා. ඔව් ස්කෝලේ කරලා ඉතින් ඕලෙවල් වලට ගලා ඕලෙවල් වලට බී එකක් තියෙනවා. ඔව් ඒ ලෙවල් එක සංගීත නෙමෙයි ඒකේ. ඔව් ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් සින්දුවක් එහෙම සින්දුවක් කියන තැනට මචං පත්ුනේ කොහොමද? කියන්නේ කරන්න ඕනේ කියලා සින්දු කියන හැමෝ අපේ හිටියා මේ අයිය කෙනෙක් හිටියා මේ චමින්ද කියලා. එයා තමයි කිව්වේ පොඩ්ඩක් ගොඩක් වල සින්දුවක් කියන ගොඩක් කරලා මොකක් හරි කරන්න බලනවා මේ වගේමයි කියලා කිව්වා. ඉතින් ඒත් එක්ක තමයි මට ඉතින් හිතුනේ මේ සින්දුවක් කරන්න ඕනේ එහෙම එහෙමයි කියලා. කියන්නේ මම කිරුස්ටායකටත් ගියා. ගිහිල්ලා ඒකට ගියා. ගිහිල්ලා ඉතින් ඒ ලොකුවට දුරට ආවේ නැහැ. සාමාන්‍යයෙන් ආවා 100ට 100ට ආවා. ඔව් ඇවිල්ලා ඊට පස්සේ ඉතින්
ඊට පස්සේ ඉතින් යනවා යනවා යන්නෙත් නැහැ ඉතින් පොඩ්ඩක් සින්දුවක් ඉතින් කරලානේ සාමාන්‍ය ඉතින් ඔය ගොඩක් කට්ටියගෙන කීනේ යන්නේ මචං සින්දුවක සමනෙන් දැන් තව අවුරුදු කීයකට කලින්ද මචං ඔයා පළවෙනි සින්දුව කරන්නේ පළවෙනි සින්දුව නම් මචං අවුරුදු 17 දී වගේ එකට අවුරුදු 17 දී ඒ කියන්නේ මචං ඒකට වීඩියෝ එකක් හැදුවේ නැහැ වීඩියෝ එකත් හැදුවා ඒක මචං කියන්නේ YouTube වත් නැහැ ආ ඒ කියන්නේ මේ එක්ස්පෙරිමන්ටල් සෝම් මේ වගේ සීන් එකක් එතකොට මචං අර අපි දැක්ක පළවෙනි මියුසික් වීඩියෝ එක මොකක්ද නම ඔයගේ පළවෙනි එකේ තහනම් දාදරේ කියන එකේ මචං ඒක ඒක ලස්සනට ආවා එතකොට ඒක හදන්නේ කවද කොයි කාලේ ඒක නම් 2016 වගේ 16 ඒක නම් දැන් මෑතක එතකොට මචං 2016ට එනකන් එතකොට මචං ඔබට දැන් පළවෙනි සින්දුව හැදුවා. එතකොට ඒක ෆේල් වුණාද? ඒක සක්සස් වුණාද? අවුරුදු නෑ ඒක ට්‍රෙන්ඩින් ආවා සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින්. නෑ නෑ නෑ. තහනම් දාදර නෙමෙයි මචං. අර ඔයා කිව්වේ අවුරුදු 17 දී. 17 දී කරේ. ආ ඒක ආවද? ඒක ඒක කාලේ කියන්නේ YouTube වල වැඩිය දාන සීන් එක එහෙම තිබ්බෙත් නෑ වැඩිය. සාර්ථක වුණේ නැති. වුණේ නෑ. ඒ වුණේ නෑ. ඔව් නෑ. වුණගෙන නෑ. එතකොට මචං දැන් සින්දු හදන මචන් ළමයි ඇති මචන් සින්දු කරලා ෆේල් වෙච්ච. ආ. දැන් මචන් ඔබට ඒ ටික උඹට ෆේල් වුණා කියන්නේ. අපි පොඩ්ඩක්ම කතා කරොත් උඹ කියන්නේ එක එක සින්දුවයිද හැදුවේ ඒ දවස්වල 17 දී. නැත්නම් ගොඩක් හැදුවා. ඔව් හැදුවා ඒවත්. ඒවත් ෆේල් වුණා. ඔව්. අපි කෙලින්ම කියමු. ඔව්. ෆේල් වුණා. අපේ සාර්ථකත්වයකට එන්න මචන්. වැටි බිඳ වැටීමකින්. අනිවාර්යයෙන්. අනේ හැමෝම එහෙමයි. හැමෝම මචන් සමහර YouTubers ලා ඉන්නවා මචන්. ගොඩක් ෆේල් වෙච්ච මචං ජීවිතේ වැටිච්ච හැබැයි අද මචං මිලියන ගණන් වලින් සබ්ස්ක්‍රයිබර්ස් ලා ඉන්න වීවර්ෂිප් එකක් තියෙන channel තියෙනවා මචං එහෙම කතා කරද්දි මචං අපේ මිනිස්සු මචං පුරුදු වෙලා ඉන්නවා මොකක් හරි දෙයක් වීඩියෝ එකක් මචං වීඩියෝ එකක් කරන්න හරි සින්දුවක් හදන්න හරි මචං එක පාරක් දෙපාරක් තුන් පාරක් හතර පාරක් වැටුණා මචං උන් හිතනවා උන් වැටුණා කියලා හැබැයි මචං ආයෙ දෙයක් try කරන්න නැහැ දැන් තරිදුව මං හිතන්නේ අපේ අපි යූත් එකට කතා කරන්නේ ඉන්න හැමදෙස්සම යූත් එකට ලොකු හොඳ example එකක් යූත් එකට තරිදුව මොකද සින්දු ගොඩක් fail වුණා. ආ. එයා එක failure එකක් විදියට නෙමෙයි බාරගත්තේ. එයා එක බාරගත්තේ තවත් motivation එකක් විදියට කවදාහරි කරනවා කියන අභිප්‍රාය තුල තමයි එයා යන්නේ. ඉතින් අද වෙද්දි ඉතින් දැන් හොඳටම ලංකාවම කතා කරපු සින්දු තුන්වෙනි එක මේ යන්නේ. ඉතින් බලන්න ඉතින් මෙන්න ආදර්ශයට ගන්න කොල්ලෝ ඉතින් මේ දැන් තරදු ඔක මම දැන් ඔයා ගැන දන්න හින්ද කිව්වේ. ඔයාගේ ඇති මොකක් හරි කතන්දරයක් අපේ යූත් එකට කියන්න. යූත් එකට දෙන්න පණිවිඩයක් ඇති. මොකද්ද තරදු වාර අපේ කොල්ලෝ ගෙල්ලන්ට දෙන්න තියෙන පණිවිඩේ මචං. මෙහෙමයි ඉතින් කපාර් නෙමේ අපි සීපාරක් හරි ඉතින් try කරන්න ඕනේ. ඉතින් අපි තාමන්ට මොකක් හරි ටාගට් එකකට යන්න අවශ්‍ය නැහැ. ඉතින් මොකක් හරි කපාරක් නෙමේ දෙපාරක් නෙමේ සිය පාරක් හරි ඉතින් ට්‍රයි කරන්න ඕනේ. ඒකට තමයි ඉතින් හරි හැබැයි නේ නේ අපි තමයි ඉතින් කියන්නේ ඉතින් හරි ඉතින් මේක තමයි කතන්දරේ. ඉතින් සම්මානීය මියුසික් වීඩියෝ එක මේ වෙනකොට YouTube එකේ තියෙනවා. ඉතින් හැමෝටම බලන්න කියන ආරාධනාව කරනවා. කරන්නේ. ඔව් කට්ටියම බලන්න එක සම්මානේ. වෙනස්ම සින්දුවක් ආතල්. ඉතින් ඒ වගේම අර තරිදු කිව්වා වගේ ස්ක්‍රිප්ට් එක මොකද්ද කතාන්දරේ ඔයාලට තේරුනේ කොහොමද කියන එක යටින් කමෙන්ට් කරන්න. යටින් කමෙන්ට් කරන්න සින්දුවේ. එහෙමත් නැත්නම් තරිදු රාමනායක Facebook පිටුවට ඇවිල්ලා කියන්න. ඉතින් තරිදු ඉමායි ලෑස්ති. ඒකේ ඇත්තටම ස්ක්‍රිප්ට් එකේ මොකද්ද උනේ කියලා ඔයාලට කියන්න. හරිනේ? අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම අපි දෙන්න ලෑස්ති. එහෙනම් ඒක එනකම් බලන් ඒක ඒ වීඩියෝ එකත් එනකම් අනිවාර්යෙන් බලන් ඉන්න. තරදු මේ මොනවා හරි කියන්න තියෙනවද තව දෙයක්? මොනවා හරි තව දෙයක් කියන්න තියෙනවද වැඩසටහන අවසන් කරන්න කලින්? මෙහෙමයි ඉතින් මේ සින්දුවක් ඉතින් අරන් ගන්න පුළුවන් ඉතින් කට්ටියට තමයි. ඒ කියන්නේ ඒකෙන් තනි කෙනෙක්ට කරන්න බෑ හැමෝම. ඒ කියන්නේ සහයෝගයෙන් තමයි. ඒ කියන්නේ අහන විදිහට තමයි ඉතින් සින්දුවක් කියන්නේ. ඉස්සරහට අරන් ගන්න පුළුවන් ඉතින් කට්ටියටම මේ සින්දුවත් ඉතින් අහලා ෂෙයා කරලා ට්‍රෙන්ඩ් උඩට එන්න කමෙන්ට් කරලා තමන්ට දැනෙන දේවල් කමෙන්ට් කරලා ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න ගන්න අපේ අපිටම තමයි අපේ උන්ට අත දෙන්න පුළුවන්. ඉතින් අලුතෙන් එන නමක පරපුරේ ගායකයෙක් ඉතින් අනිවාර්යෙන් ටෝක් විත් ඒෂිත මම ඕන වෙලාවක කොයි අපේ තරුණ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නමක පරපුරේ ගායකයෝ ගායිකාවෝ ඕන කෙනෙක් අපි ඉදිරියට ගේනවා. අනිවාර්යයෙන් ඒක තමයි අපෙන් විය යුතු සමාජ මෙහෙවර. මීට අමතරව ගොඩක් මෙහෙවරවල් තියෙනවා අපි සමාජ වෙනුවෙන් කරන්නේ. ඉතින් ඒ හැම දෙයක්ම කරන ගමන්
අපි අනිවාර්යෙන් දක්ෂයන්ට ඒ හිමි තැන ලබා දෙන්නත් අපි කටයුතු කරන්න ඕනේ මාධ්‍යවේදියෝ විදියට ඉතින් මේකට අවස්ථාව මේ ඒ ප්ලැට්ෆෝම් එක. ඉතින් තරදු වෙනනම් ඕල් ද බෙස්ට් ඉදිරියටම යන්න. තවත් ලස්සන සින්දු අපේ කොල්ල කෙල්ලන් තහන්න හදන්නගෙන ඉල්ලීම කරන ගමන් අදට වැඩසටහන අවසන් කරන්න හදන්න. එහෙනම් ටෝක් විත් හේෂිත සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් ලයිකන් එක ඔබලව යන්න. ඉන්ට්‍රෝ එකයි ඉන්ට්‍රෝ එක උඩ හොඳට මතකයි. චැනල් එක උඩ නැගගෙන ඉන්නේ කොල්ලෙක් කෙලිනි කොල්ලෙක් අපේ එකෙක් අනිවාර්යෙන් ජය වේවා. එහෙනම් ඉතින් ආදරයි ආස්තරන් යනතරු තැන්කියු ආවට සින්දුව මේ වෙලාවේ යනවා. අපි යනවා සම්මානය අහන්න. ඕගොල්ලෝ සම්මානය අහන්න. මේ මේ පැත්තෙන් දාමු. මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන 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 මේ. ඔතන නෙමෙයි බං. මේ මෙන්න මෙතන මෙතන මෙතන. මෙන්න මෙතන සම්මානය තියෙනවා. මේ සම්මානේ ක්ලික් කරලා බලන්න. එහෙනම් අපිත් යනවා දැන් සම්මානේ බලන්න. බෝ ජය වේවා. ජය වේවා.